යාපනයේ වැසියෝ මේ දිනවල ඉන්නේ ටිකක් බයෙන්. ඒ ආවා ගෲප් හෝ කඩු කිනිසිකල්ලිය නිසා නොවේ. යාපනයේ හදිසියේ මතුව තවත් භූ විෂමතාවයක් හේතුවෙන්. මේ හදිසි භූ විෂමතාවය පිළිබඳ සත්‍යන්ත පුවත්පතක් හෙළි කරපු විස්තරය මේ විදිහට තමයි දක්වලා තියෙන්නේ. මේ මාසේ මුල් සති තුනම යාපනයට මහා ධාරානිපාත වැසි හැද ඇලුනා. වර්ෂාව අවසන් වන්නට පෙර යාපනයේ කෝපාය ප්‍රදේශයේ මුහුද තරමක් රළු වී වෙනදා මුහුදේ දක්නට නැති ජල මට්ටමට වඩා අඩි 4 හමාරක් පමණ පහක් පමණ උසින් මහා ජල කඳක් දර්ශනය වුණා. මේ පුවත කනවැතුණු සැණින් යාපනයේ කෝපාය ප්‍රදේශයේ වැසියන් පමණක් නොවේ මහා වැස්සි වැස්සේ කුඩ ඉහළගෙන යාන හැකි හැම කෙනෙකුම ගොස් මේ අරුම පුදුම දසමන බලමින් විනෝද වුණා. එහෙත් යාපනයේ වයෝවෘද්ධ පිරිස තරුණ කැලට අවවාද පිට අවවාද දෙන්නට වූයෙන් මේ දසුන දැකීමට යන පිරිසේ යම් අඩුවක් දක්නට ලැබුණා. සුනාමිය ආපු දවසෙත් ඔහොම තමයි. මුහුද එක පාරටම වෙනස් වුණා. එදා උනේ මුහුදේ වතුරත් මුහුද වෙරළත් ඈතට ගියේ එකයි. මේ දැන් වෙලා තියෙන්නෙත් කවදාවත් යාපනයේ මූදට සිද්ධ වුණ දෙයක් නොවේ. ඒකෙ හින්දා උඹලා මූද පැත්තට වැඩි යන්න එපා. ටිකක් කල්පනාවෙන් ඉඳපල්ලා. වයෝවෘද්ධ වැසියන්ගේ මේ කියමනට යාපනයේ බොහෝ දෙනෙකු ආවනත වූයේ හදිසියේම යාපනයේ සිදුවන දේවල් පිළිබඳව කිසිවෙකුටවත් සිතා ගැනීමට නොහැකි නිසාවෙන්. වර්ෂාව කෙමෙන් කෙමෙන් පහව ගොස් මුළු යාපනයේම අර්ධද්වීපයේම හිරු උදා වුණා. දවසින් දවස දැන් යාපනයේ වැසියන්ට දැක ගැනීමට ලැබෙන්නේ අරුම පුදුම දේවල්. ඉතා උස් ජල මට්ටමක් තිබූ කෝපාය මුහුදේ ජල මට්ටම තවමත් එසේමයි. ඒ අතරතුර තවත් බොහෝ දේවල් සිදුවෙමින් පැවතුණා. යාපනයේ මිනිසුන් කිසිදු අවහිරයක් නොමැතිව එදා සිට ගමන් කළ මාර්ග කීපයක් දැන් මුහුදු ජලයෙන් යට වෙලා. සමහර තැන්වල ගලා යන්නේ මුහුදු ජලය. කාලයක් ගොඩබිම් ලෙස සලකන ලද තැනිතලා බිම් ගන්නාවක්ම මුහුදකුත් නොවන කලපුවකුත් නොවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇතැම් කුඹුරුවලටද මුහුදු ජලය ගලා එන්නට පටන් අරගෙන. මුලින්ම මේ සංසිද්ධීන් දාමය විහිළුවක් බවට පත් වූවත් දැන් යාපනයේ ඉහළ පෙළේ විද්වතුන්ට යාපනයේ මේ අරුම් පුදුම සිදුවීම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ කථිකාචාර්යවරුන් පිරිසක් යාපනයේ සිදුව මේ හදිසි තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කරන්නට පටන්ගෙන තියෙනවා. ඔවුන් ඉගෙනගෙන ඇති මතවාද හා නියමයන්ට අනුව මේ එසේ සිදුවන්නට නම් ඒ දේ ඒ මේ ආකාරයෙන්ම සිදුව යුතුය යන කියමන සහ නියමයන් උඩට පහළට දම්මින් ඉතර්ක මතු කරන්නට පටන් අරගෙන තියෙනවා. භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් ලියවුණු පොත්පත්වල පිටු අතර ඇති දේ ගෙන හැර තර්ක කරනවා මිස පර්යේෂණ මට්ටමක් දක්වා ගොස් යාපනය අර්ධද්වීපයේ සිදුවූ මේ සිදුවීම ගැන ඔවුන්ට පර්යේෂණය කිරීමට හැකියාවක් ලැබිලා නැහැ. යාපනයේ විශ්වවිද්‍යාල දිවයිනේ නමගිය විශ්වවිද්‍යාලයක් වුවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පර්යේෂණය කිරීමට යාපනයේ විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නැහැ. භූගෝල විද්‍යා සම්බන්ධයෙන් වූ මහාචාර්යවරයෙකුද යාපනයේ විශ්වවිද්‍යාලයේ ඇත්තේ නැහැ. කෙසේ වෙතත් දැනට සිටින පිරිස මේ සිදුණු සිදුවීම ගැන ඉතා උනන්දුවෙන් සිටින නිසා ඉතා අපහසුවෙන් දුරකථන අංකයක් සොයාගෙන මාධ්‍යයට වාර්තා කරලා තිබුණා. ඔහු එස් නන්ද කුමාර වෘත්තියෙන් භූගෝල විද්‍යා පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මුලින්ම ඔහු කියා සිටියේ ජනමාධ්‍යයට විස්තර කිරීමට තරම් ඔවුන් විසින් සොයාගත් දත්ත කිසිවක් නොමැති බවයි. නමුත් යාපනයේ මුහුදේ සිදුවී තිබෙන මේ තත්ත්වය කුමක් හෝ විපර්යාසයක් බව නම් නන්ද කුමාර සහ ඔහුගේ සහෝදර කථිකාචාර්යවරු පිරිස අනුමාන කර තිබෙනවා. දුරකථන සංවාදයක් අතරතුර ඔවුන් මතක් කළේ 2006 වර්ෂයේ දේශනයක් සඳහා යාපනයට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු වන මහාචාර්ය සෙනවිය පිටවත්ත මහතා දක්වන ලද අනාවැකියක්. කවදා හෝ දිනක යාපනයේ භූ විෂමතා වෙනසකට ලක්වන බවත් ඇතැම් විට යාපනයේ හැඩය වෙනස් වීමට හෝ යාපනයේ ඉතා අවදානම් තත්ත්වයකට මූණ පා හැකි බවත් ඔහු එදා සිට දේශනයේදී විස්තර කළ ආකාරය යාපනයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ට තවත් මතකය. ඔවුන් මතකය අවදි කිරීමට ඔස්සේ මාගේ මතකයද අවදි වුණා. 2014 වසරේදී BBC ලෝක සේවයේ සම්මුඛ සාකච්ඡාවකට මහාචාර්ය සෙනවිය පිටවත්ත මහතා සම්බන්ධ වුණා. දියසේන රතු ගමගේ විසින් ඒ සම්මුඛ සාකච්ඡාව මෙහෙවන ලද්දේ. යාපනයේ වැසියන්ට පානීය ජලය සම්බන්ධයෙන් ඇතු ගැටලුවක් මුල් කරගෙනයි. මුලින්ම මහාචාර්යවරයා සඳහන් කළේ යාපනයේ වැසියන්ට යාපනයේ දිය උල්පත් තුළින් කිසිම දිනක පිරිසිදු පානීය ජලය ලබා දිය නොහැකි බව.
යාපනය ඇති අධික හුණු ගල් තට්ටු නිසා මේ තත්ත්වය උදාවී ඇති බවත් පැහැදිලි කර මහාචාර්යවරයා කළ හැකි එකම දේ වන්නේ පිටස්තර ප්‍රදේශයකින් යාපනයට පානීය ජලය නල මගින් ගෙන යාම හෝ බෝතල් වතුර පානය කිරීම සඳහා යොදා ගැනීම බවයි දැක්වේ. තවදුරටත් මහාචාර්යවරයා BBC ලෝක සේවයට අදහස් දක්වමින් කියා සිටියේ යම් කිසි දවසක යාපනය ඉහළ කොටස ගොඩ බිම ස්වරූපයෙන් මිදී මුහුදේ ගිලී යා හැකි බවයි. එනම් යාපනයේ කොටසක් මුහුද බවට පත්විය හැකි බව එදා ඒ සම්මුති සාකච්ඡාවේදී විස්තර කරා. මේ සඳහා හේතු වන්නේ මහාචාර්යවරයා ඉදිරිපත් කළ යාපනයේ මහ පොළවේ ඇති හුණුගල් තට්ටු කාලයක් මුහුද ජලයට දීවීමත් යන හේතුන් මත ඇලි හා කුහර බවට පත්වන වගයි. මේ ඇලි හා කුහර බවට පත්වන හුණුගල් තට්ටු ක්‍රමෙන් විනාශ වී හුණුගල් තට්ටු සමග පහළට ගිලා බසින විට යාපනයේ බොහෝ ගොඩබිම් පළාත් ගිලා බැස මුහුදු ජලයට යටවිය හැකි බව මහාචාර්ය සෙනවී අපිටවත් මහත්තයාගේ තර්කය වුණා. මෙසේ සිදුවන්නේ කවදාදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි බව එදා පැවසූ මහාචාර්යවරයා මේ සිදුවීමට වසර ගණනාවක් ගතවීමට අත්‍යවශ්‍ය නොවන බවද කියා තිබුණා. නමුත් මේ ඉතා ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක් බවයි එදා මහාචාර්යවරයා විස්තර කරේ. අද යාපනයට සිදුවී ඇත්තේ එදා මහාචාර්ය සෙනවී අපිටවත් මහතා කී දේම නොවිය හැකිය. නමුත් ඒ ක්‍රියාවලිය පරිනිමිත්තක් හෝ පූර්ව ක්‍රියාවක් ආරම්භ වූවා විය හැකිය. මේ පිළිබඳ ස්ථිර වශයෙන් යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ නිසි පර්යේෂණයක් සිදු කළ භූගෝල විද්‍යා මහාචාර්යවරයෙකුට පමණි. ඉතා සුළුකොට තැකිය නොහැකි මේ භූගෝලීය සාධක පිළිබඳ පර්යේෂණ කිරීමට දැන් කාලය එළඹී ඇත. හෙට අනිද්දා වන විට මේ ගොඩට ගලා ඇති මුහුදු ජලය වියලී යාමක් හෝ ආපසු මුහුදට යාමක් සිදුවිය හැකිය. එවිට යාපනයේ භූගෝලීය විෂමතාවය පිළිබඳ ප්‍රශ්න අවසන්යයි සිතා සියලු දෙනාම නිහඬව සිටීමට ඉඩ ඇත. නමුත් කිසියම් අවස්ථාවක අපේ රටේ ඔළුව කොටස එනම් යාපන අර්ධද්වීපයේ මහ මුහුදට බිලිවී ඒ කලාපයේම මහ මුහුදක් වූහොත් ඒ ජාතික අපරාධයකි. භූගෝල විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැති යාපනයේ වැසියෝ දැන් බිය වී සිටින්නේ සුනාමි රළ පහරක් පැමිණ මුළු යාපනයම විනාශ වනු ඇතයි යන්නේ. ආම වශයෙන් මුහුදේ ජල ප්‍රමාණය ඉහළ ගියද සුනාමි තත්ත්වයක් උද්ගත වන්නේ නැත යන ස්ථීර සාරවගන්තිය ප්‍රකාශ කිරීමටවත් තාමත් කිසිදු විද්වතෙකු හෝ වාක්‍යයුත්තක ඉදිරිපත් වීම නොමැත. ආම වශයෙන් යාපනයේ වැසියන්ගේ බිය තුරන් කිරීමට හෝ එවැනි ප්‍රකාශයක් ලාභ යාපනයේ වැසියන්ට මේ අවස්ථාවේ ලැබීම ඔවුන්ගේ සිතට සහනයක් වන්නේ. රටට ආදර්ශය ඇති විශ්වවිද්වතුන් දැන් ඒ සඳහා විද්වතුන්ට දැන් ඒ සඳහා අවස්ථාව උදා වී ඇත. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ස්තුතියි.